තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරණීය දරුවනේ බලන්න හොඳට බලන්න 18 වෙනි පාඩම වර්ගඵලය වාසිරාට වටින පාඩම වර්ගඵලය මනින ඒකක හඳුනා ගැනීම සූත්‍ර භාවිතයෙන් අන්න සමචතුරාස්ත්‍රයක සහ ඍජු කෝණ ආශ්‍රයක වර්ගඵලය සෙවීම සමචතුරාස්ත්‍රක වර්ගඵලය දුන්නොත් පැත්තක දිග සෙවීම ඍජු කෝණ ආශ්‍රයක වර්ගඵලය සමග දිග හෝ පල්ලදී ඇති විට අනිත් එක සෙවීම සූත්‍ර භාවිතයෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම සමචතුරස්ර ඍජුකෝණාස්ර ඍජුකෝණී ත්‍රිකෝණ ඇතුළත් විවිධ හැඩතලවල වර්ගඵලය සෙවීම මේ දැනුම තමයි පාඩම ඉවර වෙද්දී අපි අප වෙත එන්න ඕන දැනුම අපි බලමු මෙන්න පළවෙනිින් අපි කතා කරමු මොකද්ද වර්ගඵලය කියන්නේ සංවෘත තල රූපයක කොටු වී ඇති ඉඩ ප්‍රමාණය දැන් මේක විවෘත රූපයක් මේක සංවෘත රූපයක් සංගෘත කියන්නේ මෙතනින් පටන් අරන් ගිහලා ආපහු එතනට වෙන්න පුළුවන්. ඒක දිගේම වෙන්න පුළුවන්. මෙන්න මේ කොට වෙලා තියෙන ප්‍රමේය ප්‍රමාණයට අපි කියන්නේ වර්ගඵලය කියලා. එහෙනම් බලන්න. මෙන්න. සංගෘත තල රූපයක කොටු වී ඇති 11 පාට. ඒ තුන ටික දෙන්න ඕනේ ලස්සන්ට. ඒක පාට වෙන්න. ලස්සනට පාට වෙන්න. මේ ඔක්කොම ලස්සනට මේ දාගෙන. එළියට එන්න බෑ. මායිම දිගේ අන්නේ ප්‍රමාණයට අපි කියනවා ඒ රූපයේ වර්ගඵලය කියලා. අපි යමු. පාදයක දිග 1 සෙන්ටිමීටර වන මෙම සමචතුරස්‍රයේ වර්ගඵලය. බලන්න මේකේ දිග 1යි පල්ල 1යි. එහ�නම් මේ ඉඩට අපි කියනවා 1 cm 2 බලය. 1 cm 2 බලය. අන්න මුළු එකම අඳුර වෙන්න. 1 cm ගුණ කරාම 1 cm අපි ඒකට තමයි කියන්නේ 1 cm වර්ගය. සිංහලෙන් කියනවා නම් 1 වර්ග සෙන්ටිමීටර. 1 වර්ග මේක අපේ මේ නියම පොත්තක් තරම් සමචතුරස්‍රය. ඒකේ පුළුවන් ඉඩ ප්‍රමාණය මනින්න. එහෙනම් අපි ආවදනේ අපි බලමු. පුනරීක්ෂණ අභ්‍යාසය. පහත දැක්වෙන්නේ පිරිවෙනක ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලක බිම් සැලැස්මකි. එම සැලැස්ම ආධාරයෙන් දක්වා ඇති ප්‍රකාශනයේ ස්ථාන පුරවන්න. ගණිතාගාරය සඳහා වෙන් කර ඇති කො පෘෂ්ඨ වර්ගඵලයට වඩා අඩු පෘෂ්ඨ වර්ගඵලයක් කාර්යයත් මේක වැඩි මේක අඩුයි. සඳහා වෙන් කර ඇත. එම පෘෂ්ඨ වර්ගඵලය පන්ති කාමර සඳහා වෙන් කර ඇති වර්ගඵලයට වඩා කුඩාය. අඩුය කියන්නත් පුළුවන්. හරි එම හරිනේ පන්ති කාමර සඳහා අඩුයි. අඩුයිනේ බැලුවම් පේනවනේ. හරි. ගණිතාගාරයට වැඩි මේක කොහමද පන්ති කාමරේ කුඩා මේක කාර්යාලය මැද ප්‍රමාණයේ තියෙන ගණිතාගාරය හරි එක් කුඩා කොටුවක වර්ගඵලය 1යි ආ මේකක් 1යි කියලා අරගෙන කොටු ගණන් කරලා වර්ගඵලය හොයන්න අපි යම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි
ලයි 12යි 13යි 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 37 38 39ක් මෙතන තියෙනවා. මේ භාග දෙකත් එක 40යි. 41යි. 42යි. 43යි. 44ක් වෙනවා. හරි. ආයිත් අපි බලමු ඕන නම් 1 2 3 4 5 6 7 8 9 10 11 මේකේ 11ක් තියෙනවා 22යි. 22යි. 23යි 24යි. 25 26 27 28 29 30 31 32 34 35 36 37 38 39 40 42යි 44යි. හරියට හරි. එකක් වර්ග සෙන්ටිමීටර එක. වර්ග සෙන්ටිමීටර 44ක්. ගණන් කරලා ලියන්න තියෙනවා. යමු. තියදී රූපය හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන කොටස් හතරකට බෙදන්න. කොහොමද ඒක කරන්නේ කියලා බලන්න ඕනේ. මම මෙහෙම කරන්නම්. මම පාට දාන්න. ඔන්න එක හැඩයක්. වෙන පාටක් දාන්න. මෙන්න තව හැඩය. හැඩය සමාන වෙන්න එපායි. මෙන්න තවත් හැඩයක්. ඒ ලකුණක් හරි. මෙන්න අනිත් හැඩය. මෙන්න එක. එහෙනම් මේකේ වර්ගඵල සමානයි. හොඳට බලන්න. සුන්දර ලෙස අපි ඒක පෙන්නවා. සුන්දරයි. මේ 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 හැඩය පොඩ්ඩක් බලුවනම් මෙහෙම ඇවිල්ලා. කයිල් ලකුණක් වගේ. හැම එකේම කොටු තුනක් බැගින් තියෙනවා. මේකේ තේමාවයි. සමාන හැඩ කොටස් හතරකට බෙදුවා. ඒක ටික හිතලා කරන්න ඕනේ. අපි යමු. වර්ගඵලින මනින තවත් ඒකක. දැන් තාපයක් දැන්වීම පූර්ව පීඩුම් තඩාගයක පතුල වැනි මතු පිටක් ඇති තල පෘෂ්ඨවල වර්ගඵලය වැනිම සඳහා මේක කුඩා වැලි පීඩුම් තඩාගයක් මයින්න පුළුවන් නියපොත්තේ. එහෙනම් බොහෝ විට ඒවායේ දිග ලබා ගන්නේ සෙන්ටිමීටර වලින් නොව මීටර වලින්. එහෙනම් දිග මීටරයි පළල මීටරයි. මේකට අපි කියනවා වර්ග මීටර එකයි කියලා. වර්ග සෙන්ටිමීටර වර්ග මීටර. මෙතන එකවරක් එම් එකවරක් එම්. කයි වර්ග මීටර. එක සමචතුරස්‍රාකාර බිම් කොටසක්. හරි. එතන මේකේ වර්ගඵලය තමයි ඔය කියන්නේ. හරි. හොඳයි. එක වර්ග මීටර. වර්ග මීටරයක් කියන්නේ මෙන්න මේ බෝඩ් එකේ මෙච්චරක් විතර. මෙච්චර ප්‍රමාණය. අපි යමු. අන්න. 18 එක අභ්‍යාසය හොඳට බලන්න. පිරිවෙන් විහාරස්ථානයක විහාරයේ බිත්තියක් මත බුද්ධ චරිතයේ විවිධ අවස්ථා චිත්‍ර මගින් නිරූපණය කිරීමට විහාර බිත්තිය වෙන්කර ඇති ආකාරය පහත රූපයේ දැක්වේ. එක් එක් අවස්ථාව නිරූපණය කිරීමට යොදාගෙන ඇති පෘෂ්ඨ ප්‍රමාණය වර්ග මීටර වලින් සෑම. මේක කොටුවක් වර්ග මීටර එකයි. අන්න දිග එකයි පල්ල එකයි. එයා පැත්තට යමු. සිදුහත් උපත වර්ග මීටර එකයි දෙකයි තුනයි හතරයි. හතරයි වර්ග මීටර. මේමයි ලියන්නේ. බුද්ධත්වයට පත් වීම එකයි දෙකයි තුනයි හතරයි පහයි. වර්ග මීටර හයක් වෙන් කරලා දෙනවා. පිරිනිවන් පෑම
පහක් තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ එතන මොකද්ද කියලා හිතා ගන්න. ගණන් කරලා බලන්න. හරි. එක කොටුවක් වර්ග මීටර 1යි. අපි යමු. සමාන සමජාතුරස් සහ සමාන ඍජු කෝණාස වලින් සෑදී ඇති. පහත රූපයේ වර්ගඵලය වර්ග මීටර කීයද? දැන් මෙතන 1 2 3 4 මේ භාගයක් තියෙනවා. මේ දෙන්න එකතු වුණොත් 5යි. මේ දෙන්න එකතු වුණොත් 6යි. මේ දෙන්න භාග එකතු වුණොත් 7යි. වර්ග මීටර 7යි. 1 2 3 4 5 6 හොඳයි පොඩි ආම්දුරනේ අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. සමජදුරස්රයක වර්ගඵලය සහ ඍජුකෝණාස්රයක වර්ගඵලය සඳහා සූත්‍ර ගොඩනගන්න හද. රූපේ දැක්වෙන සෙන්ටිමීටර 5ක් දිග, සෙන්ටිමීටර 3ක් පළල ඍජුකෝණාස්රාකාර ආස්තරයේ වර්ගඵලය බලන්න පොඩි ආම්දුරනේ මෙතන 1 වර්ග සෙන්ටිමීටරයි. 2යි 3යි 4යි 5යි. 5ක් තියෙනවා එතන. හයයි හතයි අටයි නවයයි දහයයි කොළයි දොළයි දා හතරයි පහළ මේක තියෙනවා වර්ග සෙන්ටිමීටර් 15 දිගාතට කොටු 5යි ඒ වගේ පේලි 3යි එහෙනම් දිග පළලෙන් ගුණ කරලා අන්න සූත්‍රයක් හම්බ වෙනවා මේකේ වර්ගඵලය සොයාගන්න අපි යමු එක පේලියක ඇති සමජාතුරස්ස ගණන 5යි. පේලි 3ක ඇති පස්වරක් 3යි. එහෙනම් සමජාතුරස්ස 15ක් තියෙනවා. පස්වරක් 3 15ක් තියෙනවා. හරි. ආස්තරයේ වර්ගඵලය. ආස්තරයේ දිග 5යි මීටර. ආස්තරයේ පළල 3යි මීටර. එහෙනම් වර්ගඵලය එනවා දිග ගුණ කිරීම පළල 15. වර්ගඵලය හොයන විදිය ආස්තරයේ වර්ගඵලය හොයන විදිය දිග ගුණ කිරීම පළල ඕන අපිට අකුරු දාන්නත් පුළුවන් මේ සඳහා අපි යමු පහත දැක්වෙන එක එක රූපය සලකන්න ඒවා වෙන් කර ඇති කුඩා සමචතුරස්සල පැත්තක දිග එකයි සෙන්ටිමීටර් එක නේද එම රූපයන්සරෙන් වගුව සම්පූර්ණ කරන්න. අන්න බලන්න. අස්සනයි. දැන් පළවෙනි රූපේ බලන්න. ඒ දිග අතට කොටු උස අතට තියෙන ගමන්නේ 5යි. පළල අතට 2යි. සමාන වෙන්නේ දිග පළල. විශේෂ නම ඍජු කෝණාංශය. කොටු ගණන් කරාම 10යි. වර්ග සෙන්ටිමීටර. 5 ගුණ කිරීම 2 10යි. B රූපේ බලන්න. දිගාතට ඇති කොටු ගණන 4යි. පල්ලාතට ඇති කොටු ගණන 4යි. දිග පල්ල සමාන වේ. සමාන වෙනවා අපි ඒකට කියන්නේ සමචතුරස්ස. පුළු කොටු ගණන 16යි. 16යි වර්ග සෙන්ටිමීටර් 4යි cm 4යි cm 16යි වර්ග සෙන්ටිමීටර් හරි තුන්වෙනි 5යි 6යි දිගාතට 6යි පළලාතට 4යි සමාන නොවේ නම ඍජු කෝණාස්රය ඍජු කෝණාස් වර්ගඵලය 6 4 24යි 6 5නේ පළලාතට 5යි පළලාතට 5යි දිග අතර 1 2 3 4 5 මේ අතර 5යි හරි 6 5 30යි කොට
वर्ग सेंटीमीटर 30 हयवरक पहा दिगपल समचतुरस देवराध्य हतराय कुटुकरण हतराय वर्ग सेंटी देखा वारा देखा हतराई वार कैसे बार में क्या हतराई ती आई दासे आई दाहे अपने क्रम में एक पोटाक पे आ जाना ऋजुगोण आस्था आस्त्रे का वर्ग पाले संदाउ सूत्र यद क्रियाकारकमट अणु एक रूपे कुटुगणन किरीमें लभन वर्गपाल ऋजुकोणास आश्रय दिगसा पाल गुण किरीमें लागति पहली पैतक दिग एल एना एल वराक बी वर्ग एक एल वराक बी वर्गपाल अट एक ही लगात वर्गपाल अट एक ही लगात अभी मिदंट दाम ए अन्न सूत्र ए समान दिग वराक पालल एल वराक बी अपने हरिद मत गति आग ऋजुकोण आश्रय दिग पालने गुण करो वर्ग पाले अभी पाल समचतुराश्रय आस्तरे का वर्गपाल सदा सूत्र पैतक दिग एक दिग एतक पालला ते गोटे ए वरा के ए दिखे बाले सूत्र कैपिटल ए समान है ए दिखे बाले दिग ते पालला थे एक ही अन्य वर्ग पाले समचतुरस्रे सूत्र एक मितने एक अन्य पाद एक दिग अन्य बारे वर्ग एक कई वर्ग तमाय मितन डाल अभी हम कैपिटल एक यानी एरिया वर्ग पाले निवस का वित्तीय इलादि दिगति आई पालला विस्साई ऋजुकोणाश्राकार सीवली यंत्र सहित रूपे का वर्गपाल वर्गपाल हो दिग गुण किरीम पाल दिगति आई पालल विस्साई हायसी आई अंतिम उत्तर दानो वर्ग सिंह सी एम वराक्षी देख बाल भावना असभोग निर्माण करती पैतक दिग विशिपाई समचतुरस्राकार सकमन मल वर्ग पाले वर्ग पाले ए वरा के विशिपहा वरा के विशिपा गुणकराम हायसी अविशिपा तो मीटर दिला तीन वर्ग मीटर अन्न बल आधे का दिग वरा दिग अभी हम ऋजुकोणास आश्रय वर्गपाल स्वयं मित्र बल दिग दिखाई मीटर तो एक सेंटीमीटर करना कोट देशीय आई सेंटीमीटर कोट मेक देशीय कम एक कट एन कोट एन हारसी आई वर्ग सेंटीमीटर
නැත්තම් මේක සෙන්ටිමීටර් මීටර් කරලා ගන්න ඕනේ. මේක තමයි ලේසි විදිය. හරි. ත්‍රිකෝණ ආශ්‍රය වර්ගඵලය සොයන්න. ඒ සමානයි. පස්සරත් දෙක. කීයද? 10යි වර්ග සෙන්ටි. දිග වරක් බලන්න. මේකේල් දිග හතයි. පළල දෙකයි. හතරක් දෙක. 14යි වර්ග සෙන්ටි. හරි නේද? හරි. තව ඇති. දිග 9යි. පළල 8යි. 9 වරක් 8 කීයද? 72යි. මේක මීටර් දීලා තියෙන්නේ. දිග 4යි. පළල 2යි. 8යි වර්ග මීටර්. ඒ 4 වෙනි කොටස අපේ ආන්දරේ. අන්න. හතරයි මීටර් 400යි සෙන්ටි. හතර පාරිසයි විසිදායි. එහෙම නැත්තම් අපේ හඳුනේ දිග හතරයි. පළල සෙන්ටිමීටර් 50 කියන්නේ මීටර් භාගයයි. හතරෙන් භාගය කීයද? 2යි වර්ග මීටර්. මේ තව ක්‍රමයක්. දෙකම උත්තර සමානයි මේක හැරෙව්වොත්. හරි. මේක A සමානයි දිග 12යි. පළල 8යි. දොළොස්වර කට කියන්න 96යි. වර්ග සෙන්ටිමීටර් මේක ඒකකය. වර්ග සෙන්ටිමීටර් මේක වර්ග මීටර්. අපි යමු සමචතුරස්‍රයක් දීලා තියෙන්නේ. දිගත් 3යි පළලත් 3යි. 3 3 9යි. වර්ග සෙන්ටිමීටර්. දිගත් 8යි පළලත් 8යි. 8 වරක් 8 කීයද? 64යි වර්ග සෙන්ටිමීටර්. දිගත් 5යි පළලත් 5යි. 25යි වර්ග මීටර. බලන්න ඕනේ මේ ත්‍රිකෝණාස විහාර මන්දිරයේ පාදමේ දිග 12යි පළල 10යි වේ. එතකොට අපි පොඩ්ඩක් අඳගමු ඕන. දිග 12යි මීටර්. පළල 10යි මීටර්. වර්ග බලය 12 වරක් 10 120යි. දෙක මොකද්ද කියන්නේ? එම වර්ග බලයම ඇති ඍජු කෝණ ආශ්‍රාකාර රූපයක් ඇද දිග සහ පළල දියන්න. දැන් මේ වර්ග බලයම ගන්න ඕනේ. එතකොට අපි මෙහෙමයි කරන්නේ. මේක දෙගුණේ කරන්න. කොට එක 24 වෙනවා. මේක 24 වෙනවා. මේක භාගය කරන්න. හරි. කොට 24යි.
පළල තිබුණේ 10ක 5 කරන. ප්‍රදීග 24යි. මේක දෙගුණ කළා මේක භාගය කරා. ගුණ කරාම 120ක් එනවා. දිගහ පළල ලකුණු කරා. එතකොට විජු කෝණාශ්‍රය අඳින්න කියනවා. අද අපි ආමඳුරනේ හරි නේද? හරි. අපි යමු. සමජද්‍රස්සාකාර ක්‍රීඩා පිටියක පැත්තක දිග. ඔව්. වර්ගඵලය සොයන්න. එතකොට දිග 200යි. පළල 200යි. එතකොට මොකද වෙන්නේ? බිංදු 4යි. හරි. ක්‍රීඩා පිටියේ පැත්තකට මායිම් මනසේ වර්ගඵලය 1600ක් වන ඍජු කෝණාශ්‍රාකාර ප්‍රේක්ෂකාගාරය ඒ සඳහා වෙන් කළ යුතු මායිම් දක්න රූප සටහනක් ඇඳ මිනුම් ලකුණු කරන්න. හරි. හරි. ඔන්න සමචතුරස්ර ක්‍රීඩා පිටිය. හරි. අපි අඳිමු මෙතන. උඩට ගිහිල්ලා අඳින්න. සමචතුරස්ර ක්‍රීඩා පිටිය අඳින්න. කොට මේක 200යි 200 තිබුණේ පොඩියට එන්නේ අපි හරි පිටියේ එක් පැත්තට වායුමනසේ වර්ගඵලය හා 200 නම් 1600 දෙසියෙන් වෙදන්න. එනම් මේ පැත්තට එනවා අටක්. ලස්සන්ට අඳින්න ඕනේ කවකට රූල තියලා. මේක තමයි ප්‍රේක්ෂකාගාරය. දෙසියේ අටක් 1600. මායිම් දැක්වෙන රූප සටහනක් ඇඳ මිනුම් ලකුණු කරන්න. මෙතන 8යි. මෙතන 200යි මීට. ඔන්න මිනුම් ලකුණු කරා. මේක තමයි ප්‍රේක්ෂකාගාරය. හරි. 200 වටක් 1600යි මේ. හරි. අපි යමු. පැත්තක දිග 50යි මීටර. සමජතුරස්සාකාර විහාර මළුවක දිග 20යි. පළල 15යි වන සීමා මාලකයක් ඉදිකිරීම. බිමෙන් කර ඇති ආකාරයේ රූපාදයක් වේ. විහාර මළුවේ වර්ගඵලය. විහාර මළුවේ. පණහායි පණහායි. ඇත උනා නේද? ලස්සන කරලා ලියමු. 50 වරක් 50. දෙදාස් 500 වර්ග මීටර ඒක හරි. ඉදිරියේ සීමා මාලකයේ වර්ගඵලය අපි උඩට දාමු. සීමා මාලකයේ වර්ග දෙක සීමා මාලකයි විසයි බාලවයි තුන්සීයයි වර්ගමි ඉතිරි වන ප්‍රමාණය
සීමා මාලකේ ඉතිරි වෙන හැදුවට පස්සේ ඉතිරි බිම් ප්‍රමාණය 2500ක් තිබුණා මුළු 300ක් අඩු කරා හැදුවට පස්සේ ඉතුරු වෙන මුළු වර්ගඵලයෙන් මේක අඩු කරනවා. අඩු කරාම වටේ ටික එනවා. අපි යමු. සමචතුරස්‍රයක වර්ගඵලය දී ඇති විට පැත්තක දිග සෙවීම. දැන් බලන්න. මේක තියෙනවා 2500යි කියලා මේකේ වර්ගඵලය. වර්ගඵලය පැත්තක දිග හොයන්න නම් මේකේ වර්ගමූලය ගන්න ඕනේ ආන්න බලන්න වර්ගමූලය ගන්න ඕනේ කොහමද වර්ගමූලය ගන්නෙ මෙන්න මේම දැන් මේක 25යි බින්දු දෙක කියන්නේ 100යි. 25 දෙන්නේ 5වරක් 5යි. නම් මූලය 5යි. 100 දෙන්නේ 10යි. එහෙනම් පැත්තක දිග 50යි. ඒකකය මොනවාද? වර්ග සෙන්ටිමීටර. නෑ සෙන්ටිමීටර. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර නිසා සෙන්ටිමීටර. දැන් මෙතන තව විදිහකටත් ලියන්න පුළුවන්. 2500 මේක ලියනවා 25 වරක් 100 25 මූලය වරක් 100 මූලය 25 මූලය 5යි 10යි 50 කෙනෙකුට ඕන නම් එහෙම ලියන්නත් පුළුවන් කලලා පැහැදිලි විදිහට කරගන්න වර්ගමූල තියෙනස 25 කියන්නේ 5 වර 5 100 කියන්නේ 10 වරක් 10යි අපි යමු සමචතුරස්‍රාකාර ඉඩමක වර්ගඵලය 225යි. ඉඩමේ වර්ගඵලය 225. වර්ග මීටර. එතකොට පැත්තක දිග හනවා අපි. පැත්තක දිග හොයන්නේ කොහමද? මේකේ වර්ගමූලය ගන්නවා. මෙන්න මේ දැන් මේක අපි ප්‍රථමක සාධක වලට බිඳිමු දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදෙනවා තුන් වරක් 7යි 5යි 25යි 5 වරක් 5යි තුනේව 2යි පහේව දෙකයි වර්ගමූලය කියන්නේ මේ දෙකක් වෙනුවට එකක් ගන්න කියනවා මේ දෙකක් වෙනුවට එකක් ගන්න කියනවා ජෝඩුවකට එකයි එහෙනම් 3 වර 5 15යි මීට 15 වර 15 තමයි 15 වර 15 225 හරි බව පේනවා හරි බව පේනවා ඒ දෙවෙනි නිදසුන හරි අපි යමු මේ දෙන්නේ ප්‍රථමක සාධක ඔන්න මේ පිටුවෙත් මම එක පෙන්වලා තියෙනවා මේ ජෝඩුව වෙනුවට 3යි ආන්න 15 කොට පැත්තක දිග 15යි එයා පැත්තේත් අපි ගල්ලා පෙන්වනවා මේ පැත්තේ තිත තියලා තිබුණා ඔන්න අපි ඒකම තවසරයක් ලිව්වා. අපි යමු. ඍජු කෝණ ආශ්‍රයක වර්ගඵලය සමග දිග හෝ පල්ල දී ඇති විට අනෙක් මිනුම් සෙවි. දැන් බලන්න 3 වර 5 15 නම් අපේ ආමතරනේ 3 කියන්නේ කීයද? 15 බෙදීම 5. 3 වර 5 15 නම්
පහා කියන්නේ කීයද? 15 බෙදීම 3. නම් දිග පල්ල කියන්නේ වර්ගඵලය a. දිග හොයන්න නම් a බෙදන්න ඕනේ පල්ලලෙන්. ආ, ඒතර දිග එනවා. පල්ලල හොයන්න ඕන නම් a බෙදන්න ඕනේ දිගෙන්. ඒක තමයි අපි කරන්න ඕනේ. වර්ගඵලය දීලා දිග දුන්නොත් පල්ලල හොයන්න පුළුවන්. පළල දුන්නොත් දිග හොයන්න පුළුවන්. අපි බලමු. ඉතින් අපි ආමතරනේ දිග හොයන්නේ එහෙමයි. වර්ගඵලය පළලෙන් බෙදෙනවා. පළල හොයන්න දිගෙන් බෙදෙනවා. අන්නතර උදාහරණයෙන් මේක පේනවා මේ. දැන් මේක 3 නම් ඉතුරු කරන්න ඕනේ 5ෙන් බෙදෙනවා. 5 නම් ඉතුරු කරන්න ඕනේ 3ෙන් බෙදෙනවා. හරි. හරි නේද? අපි යමු ඍජු කෝණාශ්‍ර මල් වට්ටියක දිග 30ක් වන අතර එහි වර්ගඵලය 450. එතකොට දිග වරක් පළල 450. හරි. දැන් දිග වරක් පළල ඔන්නම් දෙපැත්තම 30ෙන් බෙදමු. ආන්න. 30ට 30 කැපිලා යනවා. මට පළල ලබා ගන්න ඕන. 15 සෙන්ටිමීටර්. අන්න එක තමයි ලේසි විදිය. අපි බලමු. ඍජු කෝණාශ්‍රව ඉදිකර ඇති පීඩුම් තරග පවත්වන ලබන තටාකයක මතුපිට පෘෂ්ඨ වර්ගඵල 400යි මීටර්ද පළල 8යිද වේ. පීඩුම් තරගයේ දිග අතර ලඩු ඇඳීම මගින් තටාකයේ පත පහක් වෙන් කිරීම සඳහා අවශ්‍ය වන ලඩු මේක දිග හොයා ගන්න ඕනේ. දිග වරක් පළල 400. පළල 8යි. එහෙනම් දෙපැත්තම 8ෙන් බෙදෙනවා. එහෙනම් දිග 50යි මීටර්. හරි. තටාකයේ වර්ගඵලය දිග වරක් පළල. කමනේ අපි මේකත් පුරවමු. කොට දිග දන්නේ නැහැ. පේමනේ කරේ පළල දිග දන්නේ නැති. තයාපැත්තේ ගන්න තිබුණා. පළල 8යි. 400යි. එහෙනම් දිග හොයන්න. 50යි මීටර්. අපි යාපැත්තෙන් ගත්තා. දැන් පත පහක් ඕන නම් ලණු ඇදීම සිදු කළ යුතුයි. මට පත පහක් ඕනේ කියලා හිතන්න. මට 1 2 3 4. 1 2 3 4 පහකට බෙදලා මෙහෙම ලා මේ අන්තිමට ධාරයට අදින්න ඕනේ නෑනේ ලණුව. එහෙනම් අවශ්‍ය ලණුව වල දිග 50 4. සිවරක් මේ සිදු කළ යුතුයි. එහෙනම් 200ක් මීටර් දිග ලණු ඕනේ. දෙපැත්තේ මායිම් දෙකට ලණු දාන්නේ. හරි. වර්ගඵලය හොයන්නේ දිග වරක් පළල. මේක තමයි සූත්‍රය. හොඳයි නේද? හොඳයි. අපි යමු. අභ්‍යාස එක එක රූපේ පහලින් දක්වා ඇති මිනුම් ඒ වායේ සඳහන් කරයි. වර්ගඵල ඇසුරෙන් සොයන්න. මේකේ දිග හොයන්න. ඒ දාමු. එතකොට ඒ වරකේ 36යි. ඒ වර්ගය 36යි. ඒ කියන්නේ 36 මූලය. 36 හැදෙන්නේ
හයවරක්යි. එන ඒ සමානයි හයයි මීටර්. ඒ සමානයි හයයි මීටර්. එකගේ දිහා බලන්න මීටරය. හරි. හයරකය තිස්සයයි. දෙවෙනිය බලමු. පළල හොයන්න ඕන. පළල හොයන්න ඕන. ඔන්න බලන්න. ඔන්න බලන්න. දිග 12යි. වරක් පළල. 60යි. දෙපැත්තම 12යින් බෙදුවා. 60 12යින් බෙදුවා. 5යි. ලේසි. බොහොම ලේසි. ඒ දෙවෙනි කොටස. මේකේ දිග අහන. දිග. වරක් පළල. 84. පළල 7යි. නා 7ෙන් බෙදෙනවා. හතරක එකයි දෙකයි. දොලායි සෙන්ටිමි. දොළොසර කත අසුව හතරයි. අපි යමු. සමචතුරස්සය. පැත්තක දිග හොයන්න. අසුව එකේ වර්ගමූලය හොයන්න. අසුව එක කියන්නේ නවවරක් නමය. එන එක නමයක් තමයි ගන්නේ. පැත්තක දිග නමේ. අසුවක ලේසි නවවරක් නමේ අසුව එක. තුනේ වයින් කටලා ජෝඩු දාන්න ජෝඩු ජෝඩුව ගන්න පුළුවන්. බන්දේසියක සමජතුරස්ස පතුලේ වර්ගඵල 1600යි. එනම් පැත්තක දිග. වර්ගමූලය 1600. මේ 1600 දෙ විදිය මන් දන්නවා. 16 වරක් 100. හරිනේ. එහෙනම් 16 වර්ගමූලය 100 වර්ගමූලය. 4 වරක් 4 16යි. 10 වරක් 10 100යි. 40යි සෙන්ටිමීටර. වෙන වෙනම ගන්න පුළුවන්. ඕන එක පාර ගන්නත් පුළුවන්. ඒ දෙවෙනි ගාන. ලෑල්ලක වර්ගඵලය වේ එහි දිග. දිග වරක් පළල වර්ගඵලය. දිග කීයද? 40යි. වරක් පළල. එනම් පළල හොයන්න පුළුවන්. අපි පෙන්වන ඉස්සලා. හතලියෙන් බෙදලා. හතර රත් තුන 12යි. විස්සට 5යි. ලෑල්ලේ පළල. හරි. එමණ අවසරය ආමඳුරණේ අපි යනවා. ඊළඟ ගාන සොයාගෙන. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිළියෙල කළ භෝජන සහ පිළිකර තැබීම. සඳහා එකම උසින් හා එකම පළලින් යුතුය. මේස දෙකක් යොදාගෙන ඇත. මේස දෙකක් යොදාගෙන ඇත. ඔන්න පිළිකමට දලසනස් මක් අඳිමු. ඔන්න එකක්. පැත්තක දිග දෙකා මාරයි. මීටර් හා තුනා මාරයි මීටර් වේ. එමනේ කියන්නේ මේස දෙකේ පළල පැති දෙක එකට ලං කර තබා ඇත. මතු පිට වර්ගඵලය මෙච්චර නම් මේසයක පළල අහනවා මේක අහනවා. එතකොට බලන්න ඉස්සලා අපි දිග හොයමු. දෙකා මාර කතු කිරීම තුනා මාර. එකයි තුනයි පහයි එකයි හයයි.
දිගවරක් පළල සමානයි වර්ගඵලය කියල 12යි 6 වරක් පළල 12යි එනම් පළල හොයන්න පුළුවන් 12න් බෙදලා 12ට අයව දෙකයි එනම් මේසයක පළල සුන්දරයි දෙකයි මීටර් මේක දෙකාමාරයි මේක තුනාමාරයි මේක ටිකක් දීක වැඩි වෙන්න පල්ල පැති දෙක හේතු කරලා තියෙනවා මේ හරි ඒ අපේ හතරවෙනි ගාන පහ බලමු සමජදුරස්රාකාර සලපතල මළුවක වර්ගඵල 196 පැත්තක දිග සොයන්න සමජදුරස්රයක නම් අපි දන්නවා 196 මූලය මට නම් චක්කරේ පුළුවන් 96 දෙකෙන් බෙදන්න 196ට 9යි 8යි දෙකෙන් බෙදන්න 4යි 9යි 7න් තමයි බෙදෙන්නේ මෙතන දෙකේ දෙකයි 7 දෙකයි මේ දෙකක් වෙනුවට එකක් ගන්න ජෝඩුවකට එකක් දාහතරයි මීට ඒ එක් මායිමකට යාවනසේ වර්ගඵලය 70යි මීටර් වන වර්ග මීටර් වන වැලි මළුවක් ඇත එම වැලි මළුවේ පල ලෙස හොඳයි අපි පොඩ්ඩක් උඩ යමු දැන් බලන්න ඔන්න අපි සමජදුරස්රයක් ඇන්දා මේක තමයි සලපතල මළුව. ඊට පස්සේ මේක පැත්තක දිග ආවේ 14යි. හරි. එහි එක් මායිමකට යාවනසේ වර්ගඵලය 70ක් වන ඍජු කෝණාස වැලි මළුවක් ඇත. මේ පැත්තේ වැලි මළුවක් ඇත්තවයි මේක ඇත්තවයි මේක 17 මේ පළල කීයද කියලා ඔන්න බලන්න තිග වරක් පළල තමයි 70 දිග 14 පළල දන්නේ නෑ එහෙනම් අපි පළල හොයමු පළල 70 14 හතෙන් බෙදන්න 5 මීටර් වැලි මළුව සහ සලපතල මළුව සඳහා වෙන් වී ඇති මුළු බිම් ප්‍රමාණය. මුළු බිම් ප්‍රමාණය.
කියන්න. ඉස්සලාව 196ක්. දැන් ආව 70. 6යි 16යි 2යි. 266යි වර්ග මීටර්. මේ මුළු එකේ වර්ගමයි. රූපයක් ඇඳගත්තම තේරෙනවා හොඳට අපිට. අවසරයි අපේ ආමතුනේ අපි යමු ඊළඟ එකට. රූපේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර ආවාසකයක බිම් සැලැස්මකින්. දිග 4 මීටර, පළල 2.5 මීටර ද වේ. මෙහි වර්ගඵලය 100යි වර්ග සෙන්ටිමීටර සමචතුරස්‍රය පිගන් ගඩොල් ඇල්ලීමට නියමිතයි. පිගන් ගඩොල්. පැත්තක දිග හනවා. අපිට අපිට ඕනේ 100ේ වර්ගමූලය හොයන්න. 100ේ වර්ගමූලය අපි දන්නවනේ. එකම කියන්න පුළුවන්. 10යි සෙන්ටිමීටර. ආවාසගේ බිමේ වර්ගඵලය අහනවා. දිග කීයද? 4යි. වරක් පළල කීයද? 2යි 2න් 1යි. ඒක විෂම භාගයක් කරන්න. මේක දෙවර දෙක 4යි 1යි 5 බෙදීම 2. අන්න 10යි. අන්න 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 10යි වර්ග මීටර. හරි. 10යි වර්ග මීටර කියලා හෙව්වා. හරි. දැන් අපි යමු එයා පැත්තට. කොට වර්ගඵලය. 10යි මොනවද වර්ග මීටර? වර්ග මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100යි. පළලත් 100යි. කියදෙන්නේ. 1.5ද බලන්න. ඔව්. වර්ග සෙන්ටිමීටර. දැන් බලන්න දිග තිබුණේ 4යි. 4 කියන්නේ 400යි. 2.5යි කියන්නේ 250යි. බිंदु 3යි. සීයි. කයි හරිනේ. මෙහෙම කරන්න තිබුණා වර්ගසි නැත්නම් මෙහෙම ඕන විදියකට කරන්න පුළුවන්. වාසම ක්‍රම දෙකම කියලා දුන්නා. හරි. අපි අරක වර්ග සෙන්ටිමීටර කළා. හරි. පිගන් ගඩොල් ඇතිරීමට අවශ්‍ය සංඛ්‍යාව. පිගන් ගඩොල් සංඛ්‍යාව. මේ මුළු වර්ගඵලය. එතකොට එක ගඩොලක් 100යි. එහෙනම් 100ෙන් බෙදන්න ඕනේ. එහෙනම් කීයද? පිගං ගඩොල් 10ක් අවශ්‍ය වෙනවා. මේ ආවාසයේ සරසන්න. බිමට අල්ලන්න. 100ෙන් බෙදන්න ඕනේ. 10ෙන් බෙදලා හරියන්නේ නැහැ නේ වර්ගඵලයනේ. අරකට වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර කළා සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර වලින් බෙදුවා. සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර කැපිලා යනවා. මේකත් වර්ග සෙන්ටිමීටර 100ත් වර්ග සෙන්ටිමීටර කැපිලා යනවා. 1000යි. අපි යමු. ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. මෙන්න බලන්න. දැන් මේකේ දිග L නම් පළල V නම් මේ මුළු රූපයම L වරක් V. නමුත් මේක මුළු රූපයෙන් භාගයයි. භාගයයි දිග වරක් පළල. මේකත් සමචතුරස්‍රය. ඒ වරක් ඒ. මේක භාගයයි ඒ වරක් ඒ. ඇයි? භාගයට කැල කඩලා තියෙනවනේ. අපි එයා පැත්තේ බලමු තව ටිකක් ඒක. පාටකල කොටස් ඍජු කෝණාශ්‍රයෙන් හරි අඩකේ. ඒවා ඍජු කෝණී ත්‍රිකෝණ වේ. දැන් මේක ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණාශ්‍රය නම් අපි දන්නවා 6 වරක් 4. මේක භාගයයි 6 වරක් 4. පාදයක දිග 6යි සෙන්ටිමීටර. අනෙක් පාදයේ 4යි. ඍජු කෝණාශ්‍රය නම් 6 වරක් 4 24යි. ඒ ඍජු කෝණාශ්‍රය. ත්‍රිකෝණය නම් භාගයයි.
කොට 24 න් භාගය කීයද? 12යි වර්ග සෙන්ටිමීටර. يعني දිග පල්ලෙන් ගුණ කළා භාගයෙන් ගුණ කරන්න වෙනවා. නැත්නම් උසෙන් ගුණ කළා. එහෙනම් බලන්න. මෙතනදී භාගයයි. ආධාරකය ලම්බක උස. ආධාරකයට A දාලා ලම්බක උසට H දැම්මොත් අන්න වර්ගඵලය හොයන්නේ භාගයයි A වරක් H භාගයයි A වරක් H යාපැත්තේ තියෙයි දන්නේ අපි බලමු භාගයයි A වරක් H හරි හොඳයි භාගයයි A වරක් ඒ ත්‍රිකෝණය කියන්නේ ඍජු කෝණ ආශ්‍රයෙන් එහෙම නැත්නම් සමචතුරස්‍රයෙන් භාගය. මේ තියෙන්නේ භාගයයි A වරක් මම පාවිච්චි කළේ H අකුරු. ඒ කියන්නේ වර්ගඵලය. height කියලා උස. මේක ආධාරකය. මේක ලම්බක උසයකට හරි අපි යමු නිදර්ශනයක දක්වා දී ත්‍රිකෝණික ත්‍රිකෝණයේ ආධාරකයේ දිග 5යි ලම්බ උස භාගය දෙකයි නම් වර්ගඵලය සොයන්න භාගයයි A වරක් H භාගයයි A කියන්නේ 5යි H කියන්නේ 2යි කැපිලා යනවා මොනවාද දෙකට දෙක කැපිලා යනවා පහයි වර්ග සෙන්ටිමීටර් ඉතින් කොන ආශ්‍රය වඩා වෙනස භාගයක් දාන්න ඕනේ ඒක අපිට දිගටම වැදගත් වෙන පාඩම ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය 15යි ඒ ආධාරකයේ දිග 10 නම් ලම්බ උස සොයන්න කොට භාගයයි ඒ වරක් H සූත්‍රය. දැන් අපි ඕක මෙහෙම ලියා ගන්නවා. භාගයයි ඒ වරක් H කියන්නේ වර්ගඵලය. භාගයයි දිග 10යි. H දන්නේ නෑ 15යි. මේක 5න් H වෙන 5න් බෙදනවා. H සමානයි 3යි සෙන්ටිමීටර් 3 15යි ඒ අපි කතා කරේ අපේ ආන්දෝලනේ නිදසුන දෙක අන්න අභ්‍යාස මාලාව පහද රූප සටහන් මගින් දක්වා ඇති ඍජු කෝණී ත්‍රිකෝණවල වර්ගඵලය සොයන්න මෙන්න වර්ගඵලය A මෙන්න වර්ගඵලය A භාගයක් දාන්න ඕනේ දිග 10යි පළල 4යි. එතකොට 10ට 2ව 5යි. 5 4 20යි. ඒකකය ලියන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර්. දෙවෙනිය බලමු. මෙන්න ඒ. මෙන්න භාගය. දැන් මේ මිනුමෙන් වැඩක් නැහැ. ආධාරකය 8යි. ලම්බක උස 6යි. 6 4 24යි. ඒකකය වර්ග සෙන්ටිමීටර්. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. තුන්වෙනියා බලමු. මෙහෙම හැඩේ තිබ්බට අපිට කවන්නේ. මෙන්න භාගයයි. මේ ආධාරකය 12යි. ලම්බක උස 5යි. 12 භාගෙන් 6යි. 6 5 30යි. හරි. තව එකක් ඇති. අන්න ඒ භාගයයි. දැන් ඕනනම් පුළුවන් මේ කෑල්ල වෙනම හොයන්න පුළුවන්. 4 5. හරිනේ. ඒ මේ කොටස. මේ කොටස 6 5. කියලා දුන්න විදියට. එතන 2යි 10යි 15
එකතු කරාම කොටස් දෙක 25යි වර්ග සෙන්ටිමීටර. ඔන්න මේ මුළු දිගම අරගෙන ගන්නත් තිබුණා අපි ඒ උනාට දන්න දේ කියලා දුන්නා. කොටස් දෙක වෙනම හිව්වා. අපි යම් පාදයක දිග 12 වූ සමචතුරස්‍රය විකර්ණයක් දිගේ කැපීමේ ඍජු කෝණී ත්‍රිකෝණයක් සාදාය. එහි වර්ගඵලය සොයන්න බලමු. ඔන්න සමචතුරස්‍රය. එහි මට්ටමට ගත්තේ විකර්ණයක් දිගේ කපන්නලු. පාදයක දිග 12යිලු. මෙන්න මේකේ වර්ගඵලය. වර්ගඵලයේ භාගයයි මේ ආධාරකය 12යි ලම්බක උසස් 12යි 12න් භාගේ 6යි 6 වරක් 12 72යි 12 වරක් 12 මුලේ කරගෙන දෙකෙන් බෙදලා 72 ගන්න තිබුණා අපේ ආග 3 මල් පාත්තියක් කොකෝ අන්න බලන්න. දිග 50 මීටර. සෙන්ටිමීටර. සෙන්ටිමීටර. උස 40යි සෙන්ටිමීටර්. මල් පාත්තියේ බිමේ වර්ගඵලය. මෙන්න භාගයයි. මෙන්න 40යි 52 කොහොමද ඉවත් කමන්නේ 20යි 20 වරක් 50 10යි ඊළඟ ගාන මොකද කියන්නේ කියලා රූපේ දැක්වා ඇති ඍජු කෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග මීටර 60යිලු දිග දීලා එච්චාන කොහමද වෙන්නේ භාගයයි 15 වරක් h කියන්නේ 60යි කොහමද මේ භාගය නැති කරගන්නේ අපි දෙපැත්තම දෙකෙන් ගුණ කරගමුකෝ ඉස්සලා හරි දැන් 15 වරක් h දෙවරක් 60 දෙපැත්තම 15න් බෙදන්න 15 60ට 4යි එහෙනම් උස එනවා 8යි මීටර 8යි මීටර හරි ඒ 4 පස්වෙනි ගාන බලමු රූපේ පරිමිතිය දීලා තියෙනවා. එහෙනම් x හොයන්න පුළුවන්. x ධන 65. ධන 25. 150. x ධන 90. 150. දෙපැත්තෙන්ම 90 අයින් කරනවා. අන්න එක්සෙව්ව 60යි සෙන්ටිමීටර හරි වර්ගඵලය ආනවා දෙවෙනි කොටස ඒ සමානයි භාගය ආධාරකය 60යි ලම්බක උස 25යි 60න් භාගේ 30යි කොට 850 බිඳුවක් දාලා තුනෙන් ගුණ කරනවා වර්ග සෙන්ටිමීටර අපි බලමු ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය 63යි
එතකොට අපි 63 ඒවා දෙකක් ගන්නකෝ 126යි හරිනේ 126යි එතකොට මේක 6න් බෙදුවොත් 21 වරක් 6 හරි 63 ඒවා දෙකක් 126යි කියෙන් බෙදලා 18 හතෙන් බෙදන්න 7 හතරක් එකයි 56ට 18යි අන්න හරි දැන් දෙකක් අඳින්න තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ ඔන්න ඔන්න මෙන්න 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 කො මේකෙන්නේ මෙන්න ඒක ඍජු කෝණ නෑ වැරදි එකක් ආවා මෙන්න දල වශයෙන් අදින මේක 21යි මේක 6යි මේක 18යි මේක 7යි මේක ගුණ කළා භාගයෙන් ගුණ කළාම ඒ නිසා අපි දෙකෙන් ගුණ කළා ගත්තේ ලස්සන්ට ගත්තා එම ත්‍රිකෝණ ආධාරකය සහ ලම්බ කුස ලකුණු කරන්න ලකුණු කළා තියෙනවා හයයි 12 126 දෙකෙන් බෙදුවොත් 63යි 18 වරක් 7 126 දෙකෙන් බෙදුවොත් 63යි හරි ත්‍රිකෝණ දෙකක් අපි ඇඳලා තියෙනවා එහෙමනම් පොඩි ආමඳුරනේ අපි මේ පාඩමේ වර්ගඵලය කියන පාඩමේ පළවෙනි පරිච්ඡේදය දැන් අපි පැයකට ආසන්න කාලයක් කතා කළානේ පළවෙනි පරිච්ඡේදය මෙතනින් අපි නිමාවටපත් කළා දෙවන පරිච්ඡේදයෙන් විවේකයකට පස්සේ සප්පදානං ධම්මදානං චිනාති සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩිහාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය